රටේ ආර්ථිකයේ විශාල ණයබරක් තිබියදීත් රාජ්‍ය සේවකයන්ගේ හා විශ්‍රාමිකයන්ගේ අගය වැඩි කිරීමට වත්මන් ආණ්ඩුවට හැකි වූ බව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වැටුප් සේවා සහ පහසුකම් වැඩි කරමින් ජනතාවගේ ජීවන මට්ටම ශක්තිමත් කිරීමට වත්මන් රජයට හැකි වූ බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ නෙළුම්පොකුණ රඟහලේ අද පැවති ජාතික විශ්‍රාමික දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්. ප්‍රාදේශීය ලේකම්වරු කරපු සේවය විශාල සේවයෙන් ශීඝ්‍ර සංවර්ධනය මේ රට හම්බුනේ. ඒත් අපි ඒ සියල්ලටම ඊට පස්සේ දෙකට මූණ දෙන්න සිදු වුණා. ඒ යුද්ධ වාතාවරණය අනුව උතුරේයි දකුණේයි භීෂණ වාර්තානුව වාතාවරණය අනුව ඔබ සියලු දෙනාම ආණ්ඩුවගෙන රජයේ පාලනය ගෙනිච්ච සමහර අයගේ ජීවිතේ නැති වුණා. ඒත් රජයේ පාලනය ගෙනිච්ච ආණ්ඩුවක් හැටියට ඔබේ සේවය අපි අගය කරපු නිසා ශ්‍රාමිකයන් වෙනුවෙන් අද අපිට දෙවතාවක් මේ අවස්ථාවේදී විශ්‍රාම වැටු විෂමතා ඉවත් කරන්නට අවස්ථාව ලැබුණා. 2019 අයවැය මගින් පොරොන්දු වූ පරිදි මුදල් අමාත්‍ය මංගල සමරවීර යෝජනා කළ විශ්‍රාම වැටු විෂමතා ඉවත් කිරීම ජූලි මාස සිට ක්‍රියාත්මක කෙරෙනවා. ඒ අනුව 2015 දෙසැම්බර් 31 වන දිනට පෙර විශ්‍රාම ලැබූ 500,000 පමණ මෙම විශ්‍රාම වැටු වැඩිවීමේ වාසි හිමි වුණා. එහිදී විශ්‍රාමිකයන්ගේ මාසික වැටුප රුපියල් 2,800 සහ රුපියල් 20,000 අතර මුදලකින් වැඩි වනු ඇති අතර 2015 දෙසැම්බර් සේවයෙන් විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුපේ පැවති විෂමතා විවත් කිරීම හරහා එම විශ්‍රාමිකයන්ට සහන සැලසුණා. විශ්‍රාමිකයන් සඳහා 2020 දක්වා ක්‍රමානුකූලව වැටුප් සංශෝධන සිදු කෙරුණු අතර 2015 වැටුපට සාපේක්ෂව එම සියලු රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප 2020දී 107%කින් වැඩි වනු ඇති බව එහි සඳහන්. මේ අනුව 2015 දෙසැම්බර් 31 වන දිනට පෙර විශ්‍රාමිකය කාර්යාල කාර්ය සහායක පළමු ශ්‍රේණියේ විශ්‍රාමිකයෙකුගේ වැටුප රුපියල් 2,800කින් පමණ ඉහළ ගිය අතර කළමනාකාර සහකාර පළමු ශ්‍රේණියේ විශ්‍රාමිකයෙකුට රුපියල් 5,200ක පමණ විශ්‍රාම වැටුප් වැඩිවීමක් හිමිබුණා. මේ අනුව ගුරු සේවයේ පළමු ශ්‍රේණියේ විශ්‍රාම වැටුප රුපියල් 9,200කින් පමණ ඉහළ ගිය අතර විශ්‍රාමික පළමු ශ්‍රේණියේ හෙදනිලධාරී වැටුප රුපියල් 7,100කින් පමණ ඉහළ ගියා. විශ්‍රාමික පොලිස් සැරයෙන් වෙරයෙකුගේ වැටුප ඉහළ යන්නේ රුපියල් 4,200කිනි. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියෙකුගේ විශ්‍රාම වැටුප රුපියල් 16,000කින් පමණද 2015 දෙසැම්බර් 31 ප්‍රථම විශ්‍රාම ගිය අමාත්‍යංශ ලේකම්වරයෙකුගේ වැටුප රුපියල් 20,000කින් පමණ ඉහළ දමනු ලැබුවා.